සමන්තා චක්කවාලිසු අත්‍රගච්චන්තුදීවතා සද්ධම්මන්මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්ම සවන කාලු අයම්බදන්තා ධම්ම සවන කාලු අයම්භදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස පංචිමි ගහපතිධම්මා ඉටහා කන්තාමනාපා දුල්ලභාලෝ කස්මිින්ති ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න බෞද්ධයා රූපවාහිනයඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරමින් බණ අහන්නට ප්‍රිය කරන ලංකා විසහ ලෝකයේ පුරාම විසිරී සිටින සැදැහැවත් ශ්‍රාවකයන් වෙනුවෙන් මේ වටිනා ධර්ම දානමය පින්කම සිදුකරමින් මේ මහංගු අවස්ථාව උදාකර දෙනු ලබන්නේ අමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනිියාවේ පදිංචේ කෝවිනා ලොස්සන්ජලීස් බෞද්ධ විහාරයේ දායක සවභාවේ ගරුලේකම් අපේ පින්වත් අජිත් බුණසිංහ මහාත්මාස් හා පෙන්වත් මල්ක මුණසිංහ මහාත්මනය විසින්. ඉතාම වටිනා අරමුණු කිහිපයක් පෙර දැරී කරගෙන අද මේ පින් හම ඒ පින්නතුන් විසින් සංවිධානය කරගෙන තිබෙන්නේ. විශේෂෙන්ම මුණසිංහ යුුවලගේ පරලූ සපත් පාශ්යේ දෙමාපියන්ට එවගේ සහෝද සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන්. ප්‍රධාන අරමුණ වශයෙන් තබාගෙන තිබෙනවා දියන් මනසිංහ පුතනුවන්ගේ මුණපුුරාගේ හයවෙන ජන්මදිනය මාර්තුමාසි පළවිනි දාට යෙදීමනිමිත්තෙන් ඒ පුංචිපුතාට ආශීර්වාද කරන්න සෙට් ්‍රාර්ථනා කරන්න එවගේ අපේ පින්වත් මල්ක මුණසිහ මහාත්පනයගේ ජන්මදිනයේ මාත මාසිතුන් වැනිදාඩේ දෙන නිසා එතුමීයට ආශීර්වාද කිරීමත් අරමුණු කරගෙන මේ පින්හම මෙලෙසින් සිද්ධ කරනවා. කෝවිනා ලුස් සැංජලීස් බෞද්ධ විහාරවාසී ගෞරවණය ස්වාමීන් වහන්සේලාට ෙත් ප්‍රාර්ථනා කරන දේශකාණන් වහන්සේට ආශීර්වාද කරනවා සියලු ලෝවාසීන්ට නීරූගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කරනු හැම දෙනාටම සිත ශාන්තිය ප්‍රාර්ථනා කරගෙනයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ ති පළමුවෙන්ම අපේ බොහෝම රදයංගම ආශීර්වාද කරන සිෙත් ප්‍රාර්ථනා කරන පන්දින සිහිපත් කරන දයාන් මුණසිංහ පුතනවාන්ට සහ පේ පෙන්වත් මල්කි මුණන සිංහම හාත්මනීියයට උතුම් තෙරුවන් ගුණ බල මහමෙන් නිදුක්නී රෝගී සුව චිරජීවනය වේවා මේ උතුම් ධර්ම දානමයකු සැල බලයෙන් ඒ දෙපල ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥ්ඥාවෙන් වැඩේවා අසනීප අපල උපද්‍රව නවග්‍රහදෝෂ සතුරු කළදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ දුරුවේවා තබන තබන පේවරක් පාසා ගන්න හෙලෙන හුස්මරැල්ලක් පාසා ගෙවෙන විනාඩියත් තප්පරයක් පාසා රත්නත්‍රයේ සූ විසි මහගුණානු භාව බලය ආශීර්වාදය ඒ දෙපලටම හිමි වේවා එදි දෙනාට පන්දින සිහිපත් කරන දියන් මුණ සිංහ පුතනවාට සහ මල්කි මුණසිංහ මහත්පනයට සුබූ පන්දිනක් වීවා කිය අපි ආශිරවාද ප්‍රාථන කරනම් අපි මෞවබිමෙන් සැතපුම් දහස්ගණනක් ඈත රටක පදිංචිවෙල හිටියත්. පෙන්වත් මල්කී ුණ සිංහ හාත්මනය අජිත් වුණ සිංහ මහාත්මා. ලංකාවී සිදුවෙන සියලු ආගමික කටයුතු පිළිබඳව. බොහෝම අවධානීෙන් සිටින කෙනෙක් බව අපි හොඳින්ම දන්නවා. විශේෂෙන්ම බෞද්ධ්‍යයා නාලිකාව නරඹමින් සොකීය ධර්මක් ඥාණය, දියුණු කරගැනීම සඳහා බොහෝම වෙහෙසක් වහන්සි වෙලා කටයුතු කරන දෙපලක් බව අපි ඉතාම් හොඳින් දන්නවා ස්වාමීින් වහන්සේලාට අම්ම කෙනෙක් තාර්ථ කෙනෙක් වගේ බොහෝම් සෙනහසින් සලකන ස්වාමීන් වහන්සේලා මගේ අපේ කියන මමායන ඇතිව කටයුතු කරන දෙපලක් විශේෂයෙන්මකෝ වෙන ලොස් හැන්ජලිස් බෞද්ධ විහාරය සංවර්ධනය කිරීම හිලා අලුත් ස්ථානයකට ගෙනයා මෙහිලා සුවිශාල් මෙහි වරක් සිදු කරපු දෙපලක්. විශේෂෙන්ම විහාරාධිපතිය අහංගම ධම්මාරාම නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සග. එවගේම පැවිදි සහෝදර පූජනය මා කන්දුරරි ධම්ම පීති ස්වාමින්දරයෙන් වහන්ස පුූ නවවාද අනුශාසන නාශිරවා දැතිව. ඒ විහාරස්ථානය උන්න තිය වෙනුවෙන් කෙතරම් අපවීමෙන් කටයුතු කරනවාද කියන එක අපි ඉතාම හොදාකාරුවම දන්නවා. ඒේ විදිහට කටයුතු කරන අප පෙන්වත් මල් කිමුණසිංහ හාත්මනයත් අජත් මුණසිංහම මහාත්මත් ලංකාවී බොහොම සමීප වැසුරු කරන අපේ පෙන්වත් සිතාරාක මුදුනි මහාත්මනයට සිහිපත් කරලා තමන් වෙනුවෙන් සිදුකරුණු ලබන මේ පින්කම මෙලෙසින් තමන්ට සිද්ධ කරල දෙන්න කියලා එල්ලී මක් සිද්ධ කරලා ඒ සඳහා එතුමිය හරහා මේ සියලු සංවිධාන කටයුතු සූදානම් කරගෙන අපට ආරාධනා කරලා බොහෝම ඕනකමින් මේ පිකම සිද්ධ කරන්න ති අපේ පින්වත් සිතාරාකමුදු නිමහත්මනයටත් අපි මේ වෙලාවේ ආශීර්ුවාද කරනවා කල්්‍යයාන මිත්‍රත්්‍යවෙයහි පිහිටලා ඇතුමිය විවිධ වැඩ රාජකාරී තිබුණත් මේ කටයුත්ත බොහෝම ඕන කමින් භාර අරගෙන මල්කී මුණසිංහ මහාත්මනය වෙනුවෙන් සංවිධානය කරදීම සම්බන්ධයෙන්. විශේෂ වශයෙන්ම ලොස් සඇන්ජලිස් ඒ විහාරස්ථානයහි සමීපතම දායකයන් වගේම අපගේ ද ශාසනික කටයුතු සඳහා බොහෝ අතහිත දීල කටයුතු කරන යුුවලක් අපේ මුණසිංහයුුවල අපගේ අනුශාසකත්වෙන් අලව්ව පනාදන්ට ප්‍රදේශයේ ඉදිකරෙන පැනසිහසෙනසුන් ජාත්‍යන්තර, භාවනාම අධ්‍යස්ථානයේ කටයුතු සඳහාද නොමද සහයෝගයක් ලබාදීල කටයුතු කරන බව මේ වෙලාවේ බොහොම කෘතවේදීව සිහිපත් කරලා ආශීර්වාද කරන්න කැමති. තිං අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ, ි හැම දෙනාටම බොහෝම ප්‍රයෝජනවත් ධර්මකාරණ කිහිපයක් විස්තර කරල දෙන සූත්‍ර දේශනාවක් සමහර වෙලාවට මේ සූත්‍රය අහල ඇති මේ සූත්‍රය තියන අංගත්තර නිකායේ පංචක නිපාතය සූත්‍රයේ නම පංච ඉට දම්ම සූත්‍රය වන මතක තිය යන්න පසේ යනවා පංචඉට ධම්ම සූත්‍රය පංච කියන කීවෙන කිය එකද පනි කිය ඉට කියල කියන ඉෂ්ට කියන හොඳ කියනත කැමැත්ත ඇති කිය එක ධම්ම කියන්නේ ධර්මතා කියන කැමැත්ත ඇතිකරවන ධර්මතා පහක් පිළිබඳව දේශනා කරපු සූත්‍රයක් නිසා මේ සූත්‍රයට කියන පංච ඉට ධම්ම සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්නකොට අනේ පින්ඩු මහසිටානන් මුල් කරගෙන තමයි මේ සූත්‍රදේශනාව සිද්ධගල්ලතිය එහිදී බුදුහාමුදුරු පිවුතනේ මේ සිටතුමාට මතක් කරනවා පංචිම ගහපති ධම්මා ඉට්හා කන්තා මනාපා දුල්ලභා ලෝකස්ම පතිය මේ ලෝකයේ ධර්මතා තියෙනවා පහක් මොනවාගේ ධර්මතා පහක්ද ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලබ වූ ධර්මතා පහක්තේ තර මේ ධර්මතා පහේ ස්වභාවේතම අර වචන හතරින් කියන්න අන්නේ වචන හතර අප තේරුම් ගන්න පලවිෙනක තම ් ස්ෂ්ටයි කියල කියන්නේ කිය යමක් තමන්ට හොඳ නම් අපිකට කියනවා ඉෂ්ටයි කියලා හොඳ නරක කියන එක සාපේක්ෂයි ඇයි එහෙම කියන්නේ හොඳයි කියන එක කෙනෙකුට හොඳ වෙන්න පුළුවන් තව කෙනෙකුට නරක් වෙන්න පුළුවන් හොඳ නරක ඒ වගේ ස්වභාවයක් තියෙනවා දැන් අපි සත්තු මරණ එක නරකයි කියනවා කට්ටිය කියන නෑති ජීවත්වීම සඳහා මරාගෙනක ඇවරකමක් නෑ කියලා කෙනෙක් හොඳයි කියන තව කෙනෙකුට නරකයි කෙනෙක් කියන මැරුණහම් වලදාන්ඩ බහුණ කියලා තව කෙනෙක් කියන නෑකමක් ෑ පිච්චුවත් ගානක් නෑ කිය එකත් ඉති හොඳ නරක සාපේක්ෂ එකක් කියෙනා හිතන විදිය නේද එකක් නට එකකේව හොඳයි එක නරක සමහරුන්ට ධූරියන් හරි හොඳයි සහරු කිය පලාද ගෙන්නිපා කියත. එතර අන්නේ ඒ වගේ ඉෂ්ටකලක න්නේ තන් ගන තමන් සම්බන්ධෙන් ගත තික මට හොඳනම් එක ෂ්ටයි. ත මට හොඳ දේවල්ලලට මමකද කරන්නේ. මට හොඳ දේවල්ලට මම කැමතිී. කැමති කියන එකට අපි කියන කන්තා කියලා කැමැත්ත ඇතිකට ජනතාව කැමැත් ඇති කරන එකට කොමතික ජනකාන්ත කියල ඒ වගේ කන්ත කියල කැන කැමැත් ඇතිකරන දැන් න පලවෙනිි ලක්ෂණ මට හොඳයි දෙවැනික කද ඒහින්දා මම කැමති ඊලාට තුන්වෙනි එක මම කැමති වනාම මනාපා මනාප කියන්නේම කක්ද මනාප කියන වචින හැදද මන්න ආප කියන එක. මන කියල කියන්නේම කද හිත මනස. ආප කියල කියන්නේ ඇදල ගන්නවා කියන එක. දැ අපි දන්නවන්නේ අපේ ශරීරයේ මූලිකව ක්‍රියා කරන මහා භූතරූපතිය නෝ හතර සතර මහා භහතරූප කල මොනවාද පට්හවි ආපූ තීජෝවායෝ කියලා. මෙන්න මේ කියන සතරමහා දධාතුන්න ත්‍රමි ආපූධාතුවේ තියනවා සුවිශේෂ ලක්ෂණයක් මොකදදේ එකට ඇදල කැටිකරලගන්න ස්වභාවය ඇදළගන්න ස්වභාවය දැන් ඔන්න සරලවතේරුම් ගන්න උදාහරණයක් කියන්න පිටිකුඩු ටිකක් ගන්නෝ පිටිකුඩු ටිකම් මේසි උඩට දාළතිබ දාලා කටින් පිම්බොත් හොළගේ යනෝද නැද්ද හොළගේ යන එබ එවන් ස්වරූපයක් තියෙන මේ පිටි ගොඩ කුඩුටික උඩට තෙල් ට එකක් වක් කරනවා. දැ තෙල්වල වැඩියෙන් තියෙන්නේ පටව්‍යාපූ තේජෝවාය කියන සූලපධාර්ථවලින් මොන මූලපධර්ථයද. තෙල්වල තියෙන්නේ වැගිරෙන ස්වභාවයව ආපූධාත්තු. දැන් හර පිටිකුඩ උඩට තෙල් චුට්ටක් දම්මහම පිකුඩටික ොදවෙන්නේ විසිරවෙලා යනෝද නැ එකට ඇදල ගන්නවා. ළඟ තිනයවත් ඇදල ඇද ගුලියක් කරගන්න අන්න ඒ වගේ අපේ හිත ඇදළගන්න ස්වභාවේනප කියලා එතට මන ආප කියලන්නමද මනාප කියනමගක්ද හිත ඇදළගන්න ස්වභා යමක් අපේ හිත ඇදළගන්න ස්වභාවෙන් යුක්තනං අන්න ඒතන මනාපය ඇති වෙන හිත ඇදල ගහාම මනාපිදින්නේ නේද ඇදල ිගහා වැඩිුුණ මනාපපු තුුණම ගහන එක නට සවාරු. අන්න ඒගේ එතකොට ඔන්න වචට තුනයි මකක්ද පලේනික තමයි මට හොඳයි ඉ්ටයි. දෙක කන්තයි මම කැම්මති තුන්ග නියක මනාපයි මගේ මස කට මනාපය හිත ඇදිලේ යනෝ. අන්න ඒවාගේ දැන් ඔය හො තමන්ට හොඳ වෙන ඒවා ඒේද තමන්ගේ කැමැත්ත ඇතිවට ඒවා. තමන්ගේ හිත ඇදිල යන්න ඒවා. ඒවද හැම තැනම තියන්නේ. හැම තැන ඒව නෑ නේද අපි ඔය හැම හැමහිකටම කැමති නෑ නේද අපි හැමහිකටම ප්‍රියත් නෑම අපි හැමහිකටම් මනාප වෙන්නෙත් නෑ එතකට ඔය කියන ලක්ෂණ තුනම ඇති වෙන වනම් එක තැනක ඒක දුල්ලබා දුර්ලබාගැනමකත් දුර්ලබයි දුර්ල බයි කියැනත් දුර් ලබ දුර්ගන අමාරුවෙන් ලබ කියන්නේ ලැබිට දය අමාරුවෙන් ලබා ගත යුතුද අමාරුවෙන් ලැබෙන දී තම දුර්ලබ එතුර යමක් අමාරුවෙන් ලබාගන්න වෙනවනම් එක වටි නෝද නැද්ද ඒ වටිනෝ නේද සමහරයෝතියන අමාරු වෙන තරමට වටිනෝ. තැන් සමහර සම්මානයහෙම දිලාන බෝම කැපවනාමයකට මහන්සය වනා කියලික ඒ කැපවීම මහන්සේ වැඩි තරමට සම්මානී වටිනකම වැඩිය නද සමහරයෝතියන බොහොම ලේසියෙන් ලබාගන්න පුළුවන් ලේසියෙන් ලබාගන්න වන හම ඒ වයි වැඩි ගණ නක් නෑ වටින කමක් නෑ. දැක මැනික් කියන වා ලේසියෙන් ලැබිනවද නෑ. පතල් හාරලා නිතිමරාගෙනවැඩගින්නේ වෙහෙසලා දුක්වින් දෙෙල්ලා තෙමී ගෙන මටඩ නාගෙන රංගගෙන න කොච්ච කමාරු ඉද ගන්නේ නැත්තම් පාරිය යන ගමන් කකුල හැපෙන තාරයට මැනික් තිබු මකල වටින කමක් න ඒවුණුත් කළුගල් තම වටින් නද හැම තැනම් මැනෙක්තිෙනවන ඒ වගේ ඩැම්බලන්න සිරී පාදේ සිරිපතුල දුල්ල බයිද නැද දුල්ල බයි හරියට බැලූත් මොකක් හිදද බුදු හාමුදුරු හොඳට දුරදික කල්පනා කල්ල බල්ල බල්ල ඔය සිරීපතුල සමනල කන්දි පිහිටපු හින්දනේ නේද සිරීපාද ඊලතිය නවන්දින්න ද සිරීපාද නගෙන කොටර මහගේර තම්ේ ැරිහිමනගෙනකොට සමහරු කීක නංගෙන්න මකද මේ නං පලවිනි ගමන අන්තිම ගවන අයි නඟෙන්නෑ කයකිතමයි යන්න නේද එම ගිල් අ හිරලා ඇැබයි අවරුදු දයාකිතරග හට පස්සේ යි කවරර කතා කරන්න ගත්තු මේ හොඳ ගම අම්මරෙන්න්න කලින් අයික සැරයක් කර යන්න ඕන කියලා අයි ආසාාවක්්‍ය තිෙනවා ඇයි අර විඳපු දුක අමතකයම නේද ඉතින් අමාරුවෙන් මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඔත්ෙන්ට යන්නේ බුදු හාමුදුරු කල්පනා කරල බල සිරිපතුල සමනලකාන්දම පිහිටක දුර්ලබවස්තුක්ුණා දැම් බැරි වෙලාත් බුදු හාමුදුරු කැලනීට වැඩපු වෙලාේ සිරිපතුලක ගොල් ි සි තියලග කියෙන ගාලුපාරයනකම කාශවිසි කර කරයි ගණන් ගන්නෙත් නැතිවේ නේද. එතර අන්නේ වගේ යමක් සුලබනං වටිනකම අඩුයි දුර්ලබනං වටිනාකම වැඩි. එතර අමාරුවෙන් ලබාගත යුතු දේවල්. එතෝට අන්නේ වගේ අපේ කැමැත්ත ඇති වෙන ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලබ වූ වස්තෝන් තියනවා ධර්මතා තියෙනවා මේ ලෝකයේ කියදද පහ. අන්නේ වස්තුම් පහ ගැන බුදුහා මුදුරු අවධානය යොම කරනවා. ඔන්න මතකතියාන වස්තුූ පහ ධර්මතා පළවිනි ත සරලයි මතකතියන ලේසි පළවිනික තම ආයු දෙක වන්න තුන්න සුක් හෙවත් සැප. හතර යසස පහ ස්වර්ගය ආයු වන්න සැප්ප යසස සහ ස්වර්ගය මේවා දුල්ල බයි මේ කෙනෙකුට ලේසියෙන් ලබා ගන්න පුළුවන් දේවල් නෙවේ. ආයු කියල කියන්නම කදද ජීවත් වෙන්න තියෙන කාල ප්‍රමාණය නේද. දැම් බලන්න ජීත් තියන කාල ප්‍රමාාණය ටිටක ටි අඩ වීගෙන යන හැමෝටම දර්ඝාශය වදනය කරන්න හැකිාව දීර්ඝාවිෂ වින්ධනය කරන අය සුලබයිද දුල බයිද දුලබයිය දැන් අද කාලය අවුරුදු සීයක් ඉන්නව කියල කියන්නේ කියෙන් කීදෙන. මෙ මොන මිනිස්සුද අවුරුදු තිස්දා අතලිස්දා අසූදා ලක්ෂය ජීවත්වෙලා ආපු විනිස් පරම්පරාවක පිරිසම අපි එහෙම පරම්පරාවක අද අවුරුදු සීයක් ජීවත්වනවා කියල කියන්නේ කීයෙන් කීදෙනත එතකොට අද කාල සමාජයේ දිහා බලන වෙලා වලනකොට දීර්ඝායුෂ විධනය කරනවා කියන්නේ ඉතාම දුර්ලභ කාරණවා එතකට දීර්ඝාශ වින්දනය කරන්න මිනිස්සු කැමතිද නැද්ද කැමති අපි හැමෝම මේ ජීවත් වෙලා ඉන්න අපි හැමෝම කැමති මාමන මනිසුන්ගේ ්‍රභාවම කදද මේ ලෝක ජීවත්ෙන මිනිසුන්ගේ ස්වභාව තමයි ජීවිතුකාමා අමරිතුකාම ජීවිතුකාමා ක ජීවත්වෙෙන්න්න කැමති අකමැති මකරද මැරෙන්නකමැති නහිද අපි හැමෝම ජීවත්යෙන්න්න කැති මැර නකමති සුකහකාම දුක්හ පටික්කූලා ලෝක ජීවත්තෙන මිනිස්සුමනුගේද සුක්හකාම එක සැපට කැමති අකමැති මුකටද දුකට අකමේ. එනිසා අපි කොහේ ගියත් හොයන්නමකක්ද සැප නේද එකනි බනක් කහන්න ගියත් කනුවක් බලන්නේ නේද මුල්ලක් බලන්නේ තවපයක් කල්ලන්නේ න රිස්සිීට් එකත්වී නොද බලන්නේ ඔක්ක මස බලන ඒ සැපට හුරු වෙච්ච නිසා අන්න ඒවාගේ මේ ලෝකයේ මිනිස්සු සැපට කැමති දුකට අකමැති. පෙන්ත්න්නේ එවන් මිනිස්සු මැරෙන්න්න බය මොකද මැරෙන කොට යම් යම් පීඩාවල් ඇති වෙන ඊළඟට මිනිස්සු ලෝකෙ වැඩියම මැරන්න බය ඇයි හරිට බැලුව වෙන දෙයක් නෑ නිසාන මැරන්න බය මැරිල හිප දෙන්න තැන ශුවර නතිද නේද වැැරිලාවත් මැරිලා හවල් තැන ආවපදින්නේ බයවෙන්න මැරෙන්න්න තවතිසාාවම තම උපදන මන් සාතික වෙනවා කියලා කිවොත් මෙහි දුක්විද විදද නේද දැ තෞතිසාාව සැපත් එක්ක බලන්නකොට අපේ සැපමනවාද නතින් නේද එතකොට එහෙම සැපක් ඒකාන්ත වශයෙන්ම ලැබෙනව නං අපිමුවට මෙහි දුක්කිවි විදන්නේ න දැ ඔේ ල සහර බිනිස්වන්න ලංකාව හැරල යන ඔපිට යනො මොක ය හැරි බැල. සැපවිඳ ඉන්න කියලන නේද ගිහිල්ල විඳින්න සැපාපී දන්නේ නමුත් සාමාන්‍ය මනිසුන් හෙම හැඟීමත් න ලංකාට වැඩ සැපයි හොඳයි ආදීවසි එම යනෝ ඒ යනි බය නැතුව ඇයි විශ්වාසයක් තියෙන නිසා සැපවිඳින්න පුළුවන් කියලා තර අන්න ඒවාගේ මැරිලා ඒ කාන්ත වශෙන්ම සැපවිඳින්න ලැබෙනවා නං මෙහ විදෝ විදු දුුන්නේ මේ ලෝකෙ මිනිස්සු මේ විදිහෙන මැරෙන්න්න බයමකක් නිසාද ඒ කාන්ත වශයෙන්ම පරලෝ ගිහිල සුගතිය උපදින්න වේ කියල විශවාසයක් නැති නිසා ඉතින් ඒ නිසා මරණයට අකමැතිය ද අකමැති මරණයක් ආවුත් ඒක අත්විනින්න වනොත් සැපද දුකක් දුකක් අන්නක ද මරණය දුකක් කියලක අකමැති දේවල් ලැබෙනකොටඒ දුකයි අපට මනසටත් දුකයි හි ගතටත් දුකයි පින්වත්න්නේ මේ ලෝකයේ ජීවත්වෙන මිනිස්සු ගොඩාකල් ජීවත්වෙනවා කියල කියන එක ඉතාම දුර්ලප කාරණාව මේ ලෝකයේ මිනිස්සු ගොඩක් කල් ජීවත්ෙන් හරි ආසයි නේ ඉස්ටයි ගොඩක්ල් ජීවත්වෙන න එකර කැමති කාන්තයි ඒකට හිත ඇදිල යනවා ඇබැ එහම ගොඩක්කල් ජීවත්ෙන උදවේ දුර්ල බයි ලෝකෙන නේද ඊඟට වන්න වර්ණය කියනම කද කම්පලික්ෂ මේ පැහැය ඒ ප්‍රසාදය ඇතිකරවන පැහැයක් තියෙනවා එහෙම අයත් ලෝකි දුර්ල බයි ප්‍රසාදය ඇති කරවන පැහැ කියලන කද සුදුමවිත රන්නේ වේ ද කලුපාටක් ප්‍රසාදය ඇතිකරවන පැහ මෙත වර්ණය කෙනෙකද හ මේ චවිවර්ණය ක. කලුත් එක්තරාවිදිියක පාටක් ද කලුවත් තියනවා දැකුම් කළුවක් නේද එනිසා සමහර තන අපයා කළුයා කැතයි කියලා එහෙම නෑ කළුුවත් සුන්දරත්වයක් තියෙනවාඒ වගේම ඒ පාටවල ප්‍රසාදයේ ඇති කරවන කැමැත්ත ඇති කරවන පාට සුදු හැමෝටම කැමැත් ඇති වෙනෝද වර්ණය සුදු පාටයි සප සුදුපාටට ඉන්න හැමෝටම කැමැත් ඇති වෙන්න. නේද කලුපාටට ඉන්න හැමෝටමත් කමැත්ත ඇතිවෙන නෑ. තලේල ලුපාටට රතුපාටට එක පාට ඉන්න හැමෝටම කැමැත් ඇතිවෙන්න. එක කැමැත්ත ඇතිවෙන පාටක් ඇතිවේ ඉන්න එක ලේසි පාසුව ඩක් නැවේ එක දුර්ලබ දෙයක් එතකොට මනිස්සු පාට හොඳ පාටක් තමන්ට අනිත් අය කැමතිව නාකර්ශණය වෙන හොඳ පාටත් තිීනවනම් ඒකටත් මිනිසු කැමති වන්නකිවේකයි එළඟට සැප සැපයටත් මිනිස්සු කැමති ද කලින් කිව්වාගේ සැප විඳදින්න කැමති දුක්විනි නකමැතිීම හැබැයි මේ ලෝකයේ සැපවිඳන අයද දුක්විඳන අයද සුලබ දුක්විනින අය තමයි සුලබ නහද සැප විඳන අය හරිදුර්ල බයි මේ ලෝකයේ බහුතරයක් දෙනා පෙන්වත්න දුකෙන් පෙළෙන අය මොන්න තරම් දුක් විඳනා අයන්නත් ළමා සමාජයේ දිහා බැලුවත් මොන්න තරන්න ළමයි හරියට කන්න නැතුවෙන්න ඕො ගොඩා කෙලාවට ඔය දුෂ්කර ගම්මානවල පාසල් දරුවන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න ගිහින්තේර. දකල යන හහි දරුව විඳින දුකයි මෙහ දරවි සැපයි. සංසන්ධනය කරලා කියන්න පුොලො. දැම් බලන්න මෙහෙ ඉන්න ළමයින්ට ඉස්කෝලිට අද අඩුම දරම යුනිිෆෝර්ම් තුනක්වත්තේ නො නේද එහේ ළමයින්ට යනිෆෝමි එකක් අදන සමාරලාට පාට ඇඳුම ස්කෝලිට අන් දෙගෙනෙන්නේ ගෙදරට අන්දින කද එකත් ඇැනන්තට නිරිල මෝටු කරගෙන මහගනවා. මෙහෙ ළමයින්ට ස්කෝලට යන්න ලස්සන් ලස්ස ස්කෝල් බැක්ස් තිීමන. එහේ ළමයින්ට ශොපිින් බෑගි එකක්ත්නෑ ස මාරලාවට පොත්තික අති අරගෙනැවිල්ල ධාඩියට කවරත් ඉරිල්ල දියවෙලගේ හිල්ලා එහෙමයි අරං ඉන්න. මෙහේ ළමයි බලන් ඉස්කෝට යනකොට එක සපත්තු දෙක ටීවෂන් යනකොට තව සපත්තු දෙක ස්පෝටස් කරනගොට තව සපත්තු දෙක ටොයිල් ලට්කර යනකොට වසරප්පු දෙකක් නේද. ඕන තරන් සපත්තු සෙරෙපපු තියෙන. ඒ ඉන්න සමහර ළමයින්ට රබ සරිප්පු දෙක්වත්නෑ රබර් සරිප්පු දෙකක්වත්න නිරාවරණය වූ පාාවලින් යුතුව කොච්චර දුර ඇවිදගෙන න මෙහේ ළමයිට සමහරලාට කිලෝමීටට භාගයක් ස්කෝලිට පයියන් අමාරුයි ඒකට ස්කූල් වැෑණ එකක් හෝ ඒ වැෑනිකත් ඇවිල්ල ගෙදර හෝන් ගහත්ද බාගෙට ඇඳගෙන ඉඳල්ලා සපත්තු දෙක කවු් දෙකට දාගන්නනතු අ දෙකක් එල්ලකෙන දුවන්නේ වාහනිදිදාගන්න බලාගෙන කියලා. ේද එහේ ළමයි කිලෝමීට පහ හය ඉස්කෝලේ නො සපත්තුත් නැතුව කන්නෙත් නැතුව ති මොන්න තරම් දෂ්කරතා විඳන ළමයි නොද. තින් ඒ සැපවිඳින ළමයින්ගේ පින වාසනාවඒ බොහෝම් හොඳ දෙයක් හැබැයි? එඒ නිසාම ළමයි නරක් වෙන්න හොඳ නෑ අපිට වැඩිය දුක්විඳන අය මේ ලෝක ඉන්න අපිට මේ සැප ලැබුණ අපි සංසාරය හොඳට කර හොඳ හොඳ ක්‍රියාකාරකං කරපු නිසා කියල කල්පනා කරලා ඒ ඒ ලබාපු කර්ම ශක්තිය උපරිමෙන් ප්‍රයෝජනාරගෙන ජීවිත සාර්ථ කරකන්ට ඉති පෙනවාද මේ ලෝක සැපවිදිනය තරි දුර් ලබයි හැමෝට මොයි කියන සැපිය නෑ. ඒ ළඟට යසස්ස යස කියන්නමද යසස කියලගැන පිරිවර කියන එක මෙතර දැං ගොඩක් ඇහිතනම කීර්තිය කියන එක කීර්ති විතරන්නේ පරිවාර සම්පති යසස කියල ගැන යසසින් ආඩඩියයි කියලකෑන් දැ බලන්න සමහරය ඉන්න වැඩක් කරන්න ගහම කවුරුවත් යැන ස්පෝර්ටික නේද තමන්ම තමන්ග වැඩික කරගණ්ඩවඩ සමාර අම්මල තාත්තල එහෙමත් එහෙමයි දරූ සලකාන්න නෑ සමාරල ඒ යස නැතිකම. ඒළඟට පන්සලකට ගහම් සහන්ස දායක එහෙමයි හාමුදුරන්ට දායක වන කවරුවත් සල කන්න උද උපකාර කරන්න කවුරුත්නය ගෙදර දුරෙත් එහෙමයි යසසනෑ අන්න ඒවාගේ පිරිවර නැති අය සිටිනවා පිරිවර සම්පත්තිය ඉතාම ඇදගත් පිරිවර නැතිවන හම නේද හිතේෙනවාන තව කවරවර හිටිය නම් කියලා නේද අ අක්ක කෙනෙක් නංගි කෙනෙ මල්ලි කෙනෙක් අයගෙනෙ හිට නං කියල හිතෙන අවස්ථාවතය න යන්නේ වගේඇත එහෙම ඒවත් දුර්ල බයිලෝකෙ හැමූට මේ ලැබෙන්නේෙ නැහැ ඊළඟකාරණාව ස්වර්ගය ස්වර්ගය කියල කියන මැරිල්ල දිවි ලෝකය සුගති උපද දිවිලෝකම න සුගතියේ උපදින එක දුර්ල බයිද නැ දුර්ල බයි ල සුගතයේ යන්න කැමතිී දක මීද කැමති ඒ හොඳයිද නරකයිද හොඳයි ඉස්්ටයි කම්තයි ඒට හැමෝම මනාපයි නේ හැබැයි දුර්ල බයි හැමෝටම උපදින්න බෑ උදුහාන්ත්‍රර දේශනා කරන්නේ මැරිල සුගතිය යන උදවිය නිය පොත්ත උඩට පස්ට එකක් කරගෙන ඒ පස්හා අල්පයි කියල කියනවා. මැරිලා දුගතිය යන උදව මහපොලොෝයි පස් වගේ වැඩි කියලක ති බලන්න කොච්චර දුර්ල බයි දෙහෙනම් ඔබ අපි ලබාපු මේ මනුෂ්‍ය ජීවිතය මොන්න තරන්නම් දුර්ලබය කා දැන් ඇති මෙන්න මේ කියන කාරණා පහට ආයු වන්න සැප ඒවාගේම යසස සහ ස්වර්ගය කියන කාරණා පහට අපි හරී කැමති අපි ප්‍රිය කරනවා එත මේවා කැමති වුණ හාම ප්‍රිය කරහම අපිමකද කරන ීමට මේක ලැබෙනවනම් හොඳයි කියලා හිතලා ්‍රාර්ථනා කරනවා යාග්ඥා කරන ආයාචනා කරනවා. බුදුහාමුදුරු අනේ පිණි සිටතුමාට මතක් කරනවා ඉමේ සංහු ගහපති පංචන්නන් දම්මානං ඉට්ඨානං කන්තානං, මනාපානන් දුල්ලබානං ලෝකස්මින් ආයාචනා හේතුවා පත්ධනා හේතුවා පටිලාභං වදාමේ. ෘහපතිය මිෂ්. කාන්ත මනාප දුර්ලබූ මේ ධර්මතා පහ ආයාචනා කරලවත් ප්‍රාර්ථනා කරලවත් ලබාගන්න පුළුවන් කියලා ම කියන්නේ නෑ. එහෙම ලබාගන්න පුළුවන්කමක් නෑ. අනේ මම ර්ට දර්ගාශ ලැබේවා කිය ප්‍රාර්ථනා දීර්ගාශ ලැබෙන්නේ නහද. අනේ මට සැප ලැබේවා කියලා කිව්ව කියව කියව හිටියට සැප ලැබෙන නෑ.. අනේ මගේ වර්ණය හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරර හිටියට යාඥාකර කර හිටියට එකවෙෙන නෑ. මට පිරිවර ලැබේවා කියල යාඥාර ප්‍රාර්ථනා කරකරට එක ලැබෙන්න්න. මං මැරිලා ස්වාර්ගයේ උපදීවා කියල ප්‍රාර්ථනා කරකර හිටිය කෙලික ලැබෙන්න්න. බුදුහාන්දුරු දේශනා කරන අහනවා. මටිලාබූ අභවිස කෝ ඉද කිය න හාද එහෙම යාඥා කරපු පමණින් ප්‍රාර්ථනා කරපු පමණින් එහෙම ලැබෙනව නම් මොනවද මිනිස්සුන්ට අඩු මන් ප්‍රාර්ථනා කරනක මට ලබෙන වන මන්දම් පාර්ථනා කරනවා හෙට උදේවෙනකොට මට බම්W කාරිකල් ල බේවා ශ එම ප්‍රාර්ථන කරන හෙට උදේෙනකම් මවල්ල ගෙනල් ලද නවා වගේ එහෙම ලැබෙනොත් එහම ලැබින්නේ නේද එනිසාම ප්‍රාර්ථනා කරපු පමණග සිද්ධ වෙන එකක් නැවයි. එක අපි තේරුම් ගන්නවා. එතකොට ඒ වගේ සරලදීවල් පවා පාර්ථනා කර ලබාගන්න බැරි නම් නිවන කියන එක ලබාගන්න පුලුවන් හද. කොහෙත්තම බෑ නේද දැන්වෝ අපි කිය නිවන්සප ලැබේවා ප්‍රර්ථනාව නතර හිද. එතකොට අහගෙනන්නයි හයෙන් සාධදුකිල් කිය හිතන සාධක ව වනත් නිවන්තකින්න බෑ හි පුලන්ට සාතුක කියන්න ම කරනතු එහෙම සාදු කිව්ව පමණි නිවදකින් පුලන් බ උදහන්දර පුහන් ලස්සන උදාරණයක් දෙනවා මේ පාර්ථනා කර නිවන්දකින්න බෑගෙනකද. කිකිල බිත්තර දානෝ. කිකිල බිත්තර දාලවර වෙලා බිත්තර පලාද යන්නන බිතර රකිින්න්නේන බිත්තරයට අවශ කරන උනුසුම්ම දෙන්නේනෑ කුකුල් ගඳ ගස්සන්න නතට වෙලා බිත්තරේ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරනඔලු මගද අනේ මේ බිත්තරය ඇතුළ පැටියෙක් හැදිලා ඒ පැටිය ලොකු වෙලා ඒ පැටියා දවසකට පස්සේ එයාගේ තුඩෙනුයි නිය පපුතු වලනු මේ බිත්තර කටුව කඩාගෙන පැමිණේවා කියයක පැත්ත කරවෙලා ප්‍රාර්ථනා කර කරින් නොලු එහෙම ප්‍රාර්ථනා කරට අ කිකිලිගේ පැතුමිටු වෙයිද එහෙමිට වෙ නෑ න ද හිිතු ව ුපා වලදදි ිතර ලු පටව පනින් දෝ. පුළුවන්න තවකිකිලෙක් කින්නවා ඒකිලි බිතර දානෝ එයට අවශ්‍ය බිත්තරින් පැටවු ගන්න දෙ අර්කිකිලටත් පටවු ගන්න අවශ්‍යතාව තිබුණ ඇැබයි එයා අවශ්‍යතාව තිබුණට අවශ්‍ය විදියට හැසිරුන්න එයා ගිත ද පාර්ථන විතරයි මේකකිලට පැටවුගන්න අවශ්‍යයි එයා දන්න පැටව්ගන්න ක්‍රමය මකද ක්‍රමය ට මේ බිත්තරය ඇතුළ හදන්න නම් මම බිත්තරේ රකින්න ඕන කියල කෙකිලි දන්නවා එනිසා බිත්තරයට අවශ්‍ය උුණු සුම දෙනවා රකිනෝ කුකුල් ගඳ ගස්සනෝ ටිකෙන්ටික ටිකෙන්ටික බිත්තරය ඇතුළි පැටව හැරුම් කෙකිලක හොඳට දන්න න් මේ විදිර බිතර රකින තරමට දමයි පැටිය ඇතුළේ හැදන්න කියේලා එතකට කිකිලිගේ හිතේ ප්‍රාර්ධනාවක් නෑ මකද මගේ බිත්තරයේ ඇතුළි පැටියෙක් හැදිල කටුව කඩාගෙන පැමිණේවාගලා අමුතු ප්‍රාර්ථනාවක් නෑ එය දන්නෝ මම බිත්තරේ රැක්කොත් පැටියෙක් හැදෙනවා පැටිය හැදිල නියම කාල වෙන කොට පැටිය කටුව කඩාගෙන ඉනවා කිය එක විතක්ය දන්නවා එහෙම දැනගෙන එයා බිත්තරේ රක්ෙනවා ප්‍රාර්ථනා කළත් නොකළත් පැටියා වෙලා වෙනකොට කටුව කඩාගෙනනවා අන්න ඒවාගේ තමයි නිවන කිය එක නිවන කියන එක පින්වත්න්නේ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කර පමණින් එහෙම කිවන කොට සාදු කිව්ව පමණින් ලැබෙන එකක් නෙවෙයි එහම ලැබින ලංකා මිනිසු හට නිවඳද කිවරට දෙන සාධදුකාරල දරමොට නේද එහෙම ලැබෙන් නෑ. ඒ අපි හොඳට තියනුම් ගන්ටෝ. එහෙම වනත් අපි හදයංගම ප්‍රාර්ථනාවක් විදියට නිවස සැපල බවා කියලින් දන් සාමාන ්‍යාතීන්ට හහි පින්දීල ඔක්කොම කලි ුනාටසන්තර දැම් බ කෙවුුණම බවෙන්න මමත්කී අන්දිවර නිවන් සැපල බේවා කියල ඒක සම්ප්‍රදායයක්ුදු ප්‍රාර්ථනා වචහිතරයි. ඇැබැයි තේරුම් ගන්න ඕන අපි කරන ප්‍රාර්ථනා එල්ලෙසින්ම ඉෂ්ට වෙන්නේ නෑ එහෙම කරන වෙලාවට කෙනෙකු ගිහිත සුබ සිතිවිලි පහල වෙන්න පුළුවන් ඒක හොඳ සිතිවිල්ලක් වූවාට සැබවින්ම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව අපි තේරුන් ගන්න. දැම් මෙහෙම හිතන් දැව ඇත පුංචිකාලිදල මෛත්‍ර භානා කරල් ඇතින. නේද පුංචිකාාලින්දල දන්තරම මෛත්‍ර ානා කරතිනු. ඔය කරනකොට කියල නැදද සියලු සත්වයෝ වෛර නැත්තුවූ වෙත්තුවා කියල්. මොන්ඩිසූරියන කාලිදල් මෛත්‍ර භාන කරල තින කිය කියලත් සියලු සත්වයෝ ෛරනැත්තව වෙත්වාකල් දැම් මොකද තත්වේ ලෝකෙ. දැන් ඔයකරපු මෛත්‍රයේ බලෙන්සිියලු සතයන්ගේ වෛර නැතිලද. ධන්න ධරමට වෛර වැඩිහිලා එන්න නව නේද. එතකොට එහෙනම් ඇයි අප එහෙම කියන්නේ. එහෙම කියන්න වෙන දෙයක් නිසා නවෙයි. එහම කියන තරමට අපේ හිතට හොඳයි. ඒක එලෙසිල්ම ස්ටවීම මොනෙවේ ඒ සිතවිල්ල ඇතිවීම විතර සිතුවිල්ලක් හරි ඇති වෙන එක හොඳයි. හැබැයි සිතුවිල්ලක් ඇතිවූ පමණින් ඔබට... නිවන් දකින්න පුළුවන්කමක්. එනිසා ඒ සිතුවිල් අට අවශ්‍ය වන විදිහට හිතං විතරක් නෙවේ කයින් වචනෙන් අනි හැම අංසයකි ම අප පිවෑයම් කරන්න ඕ ක්‍රියාත්මක වන්න උත්සාහවත්වෙන්. අන්න ඒවාගේ පෙන්ුවත්න්නේ මේ කියන ඉෂ්ටවූ, කාන්ත වූ, මනාපවූ දුර්ලබ වූ කාරණටික ලබා ගැනීම පිණිස, ඔබාපි කළ යුතු කාරණාව විය යුතුම කද කරන්න ඕන කාරණාව තමයි පුළුවන් තරන් ඒ ලැබෙන ප්‍රතිපදාව අනුගමනය කරා. එහෙම නැතුවෝ ප්‍රාර්ථනා කර කර යාගඥා කරක රින්න එක නෙවේ දැන් ඔය සමහර ඉන්න සමහරුන්ගේ වැඩේම මේ බෞද්ධ සම්ප්‍රදාය තුළ ඉන්න උදවියගේ වැඩේමකදද එක එකක තැන්වල ගහිල යාාඥා කරකරනික හේද. අපි සමාජි ගොඩාකයි දැම් නත්ති මේ සරණං අනයම් බුද්ධෝ මේ සරණංවරන් කියලා කියන බෞද්ධයෝම ගිහිල්ල කොච්චර තැන්ඩැන්වල ඥාකරවා. එක මෑනිවරු පස්සේ අනය කොච්චර ඉන්නෝද. නේද. රේ මෙ ගිහිල්ලා අපි දැකල තියෙන ඕන තරම් මේ පිවිධ ප්‍රභුවරු පවා බොහෝ මිත්‍යාවන් පසු පස්සේ ගිහිල්ලා කටයුතු කරනාා කාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්යශ්‍රාවකෙක් උනහම මේ කරුණු එහෙම ප්‍රාර්ථනා කරන්න හොඳනයා කියල. නොකෝගහපති අරහති අර්යශාවකු ආයුකාම ආයුංකා ආයාචතිවන්වා ආයුස්තවා පිහේතු. ආර් එහෙම ප්‍රාර්ථනා කරන්න හොදන. ආර්යශ්‍රාවකේ කියනෙ කවද ුදුරජාණන් වහන්සේගේ ධරමය අනුගමනය කරන කෙනා තවත්දිකින් කිවව නිවන් මගහි බැසගත් කෙනා දැන් ඔබ විශ්වාස කරනුවට ඔබට මට සුවන් පලයට පත්වෙන්න ලැබේවාගේ පාර්ථනා කර හිටියය කිය සුවන්න්න පුළන් කියලාන මට සකදාගාමි වෙන්න ලැබේවා අනාගාමි වෙන්න ලැබේවා රහත් ඉන්න ලැබේවාඒ හිටියට එහ වෙන්නේ මට විභාග පාසසින්න ලැබේවාගේහි පාර්ථනා කර කර හොඳදටම ලහිදාගන්නවා. පස්සේද විභාග පාසන්නේ. මගේ බඩ බිරේවාගේගේ ප්‍රාර්ථනා කරක මොක් කන්නතුූ පැතකට වෙලාලන්න පිරීද. එහ වෙන්නේ. නේද බඩ විරන්නන කණ්ඩුවන විවාාග පාසන්න පාඩන් කරන්නඩුවර නේද. නිවන් දකින්න න නිවන් මගේ හිට අදාළ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නට. අන්න ඒවාගේ ආයුුවන්න සැප යසස සහස් වර්ගය කියන කාරණ පහ ලබාගන්න නං මකද කරන්නඩව ඒට අදාළ ප්‍රතිපදාව අනුගමනය කරන්නටඕ. ආයුංකාමේනකෝ ගහපති ආයු සංවත්තනිකා පටිපදා පටිපද්ජි තබ කවරහරි ආවිෂ කැමති නම් මකද කරන්න ආශ්‍ය ලැබිෙන ප්‍රතිපදා අනුගමනය කරන්න ඒ ධර්මානුකූල ප්‍රතිපදාවයි මොකද ආයුෂ ලැබෙන ප්‍රතිපදාව පලවෙෙන එක තමයි පින්වත්න්නේ අපි දන්න ආයුශ කෙටිවෙන ප්‍රතිපදාව ඒ තමයි සත්ව ඝාතනය හද සත්ව ගාතන කරන කන්න රමට සත්ව ගාතනය කරන තරමට තියන ආයශු කෙටිවෙලයන ගොඩාකය අල්පාජුෂිකව මිය යන්න ප්‍රධානම හේතුව තම අතිත බවවල සත්ව ගාතන සිද්ධකරපු එක. එහම සත්ව හිසන සිද්ධ කරපයක. ත පලවිනයක දම සත්ත්ව ගාත වැලැකිල සිල්වත්ත වෙනවා. තට සීලය සීලමයේ ප්‍රතිපදාව සම්පූර්ණ කරනාව විතරක් නෙවෙයි ඊළඟට මොකද කරන්න ඕනු අපි දන්නවා කෙනෙකුට ගොඩා කල් ජීවත් එන්න නම් ආහාරණු බව කරන්නපු ඕන කණ්ඩෝර නේද දැන්වයි මැරෙන්න්න ඕන කැමතිය මැරන්න කැමති මකද කරන්න උපවාස කරන න උපවාස කරන අතර හොරින් බිස්කට්නක වෙන සාමාන්‍යෙන් කරන එක නේද උපවාස කරන ආහාර වර්ජනය කරන කියල කරන්නේ අන්න ඒවත් එතුර ආහාරය නිසා තම ආවිෂිවර වැඩින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දානම් භික්හවී දදමානු පංචටානානි දේති දන් දෙනවා කියල කියන්නේ යා ආයුන් දේති වන්නන් දේති සුකන් දේති බලන්දී පටිබාණන් දේති දීවශයසනා ආයු වන්න සැපබල ප්‍රඥා කියන මේ කාරණා ටි ආහාරඇත් එක දෙනවා දැන්ග ගෙදරක දී හාමුදුරුරුදාානයට වඩම්බල මොනවදාද දානයට දුන්නේගේ ලැහවුම් එක එක්න කියඇත් අපි බත්ති ව්වා කිරිගොස් හැදුව මැකරුණ හදුවව ඇරම කිය එක එක ජාති කියයි ඒ දුන්න තමයි හැබ ඒත් එක නොපෙන නොපෙනී දෙෙන දී තමමාරවා ද මෙආහාරයේ නිසා ස්වාමින් වහන්සේලාට ආයිුශප්‍රධානයක වර්ණය ප්‍රධානය කළ බලය ප්‍රඥාව ඒ දුන්න වෙනවා. ත ඒවා දුන්නහවමකද වෙන්නේ දෙන දේ තමයි ලැබින් න. අන්න ඒවාගේ කවුරුහරි කෙනෙක් ආයශ්‍ය ලැබෙන ප්‍රතිපදාවනු ගම්නය ක සීලයක පිහිටල සත්වඝාතනින් වැළ කියලා කරුණාමෛත්‍රී පුරුදු කරන ගමනේ ධානය ආදී ඒ ක්‍රියාවන් සිද්ධ කරනවානං නාශෂ දුන්න වෙනවා. මැරෙන්න්නේ යන්න සත්තු නිදහස් කරගත්තන උපන්දිනයේ වගේ දවසක කරන්න වනු වැඩ නේද උපන්දිනය වගේ දවස කරන්න වනු උපන්දදින කල කියෙ හරියට බැලූත්මකක්ද ජීත්ත එන්න තියෙන අවරුද්ධෙන් අවරුදු පමාණය එක අවුරුද්ද ගෙන දවස එදාට ආයු වැඩෙන පින්කමක් කරනු මේ වගේ ධර්ම දාන මේ පින්කමක් කරනු. කේදෙනකු ගිහිතේ කුසල චේතනාවන් ජනිත කරනවාද කුසල චීතනාවන් ජනිත කරවීම තුළ කීදනෙකුට නිවන් මග විරනෝද සම්මාධිට්ටි ඇතිකරවනෝද. ඒ මොන තරම් පිනටත් කුසලයට ඒ අයි නැඹුරු වෙනවාද. අන්න ඒ නිසා ඒවා පිහුඳට තේරුම් ග්ඩුව. ත මේවාගේ කාල සීමාවලල ආයු වැඩෙන පින් කංගරන්න. ඒවාගේම මේවාගේ කාල සීමාවල් වල වැඩියෙන් හොඳයි අලුත්තලුත් දෙවලුත් කරන්න්ඩ. ලඟක තිීදලමන් පොඩි ප්‍රමෝෂණ එක නියලලයි නො මේ ජීව මතක වස්්‍ර පූජාවක ස්සරන ඒකට වැඩියමං කැමති වුණේ නෑ ජීවතක වවස්්‍ර පූජාකන් ජීවත් වෙලා ඉන්න කාේ මතකවශ්‍රය පූජ කල තියාගන්න සහ අම්ල තාර්තලයකර කැමැතිවුණ හම් ලමයි කැමති නෑ මොකද ළමයින්ට අගෞුරුයක් වේ කියයෙන් හැඟීම අම්ල්ල තාත හිතනවොද මරනට පස අපි පාසු පාන්සුකලයක්ත් දෙනේක් නෑ කියලා ඒ හින්තද මේෝ කරන්නේ කියලා සමහරු හිතනද ැයි දැන්තියන තාහලයනුව ජියෝමතක වස්ත්‍රයක් පූජ කල තියාගන්න එක හොඳයි බැරිියලාත් කොයිඩ හැදනුත් මේ දෙක දව ස පාන්සුකල දෙන්න කලමීමරයි ඒ නිසා කල් ඇතුව ජියෝමතක වස්ත්‍රයක් පූජ කල තියාගත්තුන් මැරනෙන වෙලාට හරි යනන්නේ මගේ පාන්සුකලේ ම ගැන මට බයිවන්න දෙයක් නෑ කියන හැගීමමාරි හිතර ඉන්න පුලවා. ඉතින් පින්නවාති කෙසේ වෙතත් ඔබ ආයුෂ කැමතිනං වන ආයු ලබෙන ප්‍රතිපදානු ගමනය කරනවා. වර්න්නේය ප්‍රසාධජනක වර්ණයක් ඇති කරගන්න මකත කරනු මෛත්‍රී කරන්න පුළුවන්තර මෛත්‍රී භාවනාව ආනිශංසයක්නමකද මුකවන්නෝ විප්පාස හිතති. මූන ශරීරවර්ණය ඉතාම ලස්සන වෙනවා. කයිතිගේහ ක්කොම කැතවෙලා නොවන මෛත්‍රී කරනකට ලස්සන වවා ලංකාවේ ඉන්න ඔක්කෝම හොඳට එක්ක වගේම මෛත්‍රී කරන්න ගත්තුත් ඔය ඔක්කොම සැලුන්ටික වස්සල දාන්න පුලු නැද මෛත්‍රී එච්චරටම ප්‍රබල මොවවර්ණය පැහැපත් කරන දෙයක් ඒ ප්‍රතිපදාව එට සැපේ සැපය කැමති නම් අනිතයට සැපවන්තව ජීවති අවස්ථාව සලසල දෙන්න ෝ අනිතයට සැප සුව පහසුවෙන් ඉන්න පුළුවන්කමතිෙන අපි අනකාගේ සැප උදුරාගෙන අප ඒ සැප බලාපොරොත්තු වනාට ඒ සැපේ තාව කාලිකයි කරන කලට පව්මීරය මිසේ විඳින කලට දුක් දැඩිවේගකි නිසේ අපි සැප සතුට උදෙසාහ එකේ දෙ කරන්න න ඒ ඉදිහිංසා කරන දැන්ග ජනිව ටිස් වල රැක් දෙනවා නවක වදය දෙනවා ඒ එක් තර දෙනෙක් කෙනා ඒකින් යම් කිසි තෘප්තිය සතුටක් ගන්නව තමයි ඇබ ඒවා රිටර්න එක එනකොට ප්‍රතිවිපාක විඳන්න වෙනකොට දහස් ගුණයෙන් වැඩිවෙලෙන්නේ එනිසා අපි කරන්න ඕන සැප කැමති නම් අනුන්ගේ සැපේ උදුරා ගැනීම නෙවේ අනුන්ට තවතාව සැපයක් දෙන්න. ඒ කටේ හොඳට වේල්කම් කර්ඩෝ හොඳ යට පිළිග්ඩ ඕනේ කට්ටියයෝ. ආදරය කරුණාවම ඉත්‍රී ලබා දෙෙන්ටෝ. අන්නේ එකයි ලබන ප්‍රතිපදාව. ඒ වගේ මේ යසස යසස ඇති කරගන්න නම් පිරිවරස වැඩි කරගන්න පිරිවර වැඩිරගන්නම් මොද කරන්න ඕන එකතු කරගෙන පින්කම් කරන්න. සමහර නොන තනියෙන් පින්කං කරන්නන්නේ මොකද හේතු තවගෙනකොට කොටසා අඩුවේ කියල බයට නේද එහෙම නෑ පින් කියන ෝ බෙදා හරින්න හරින වැඩි වතුර විීදරුවින් තුර ුට සිුට ොන්න ොන අඩුවෙල නො කොප පහනක් එහෙමද පානකින් තව පහන් සිය දහස් කන්න දැලුවන් මුල් පහන යාලෝක අඩුවවෙන්න ආලෝකය අනිත්‍යකත් එකක් වැඩි වෙලායනො අන්නේ ඒවාගේ පින්කක් එනිසා කවදාවත් පින්කං රාසි කරන්නේන්න ලන්තරම් හොදවල් කරන්න දැන් ඔයේ සමහරය විවේචනය කරනවා නමුත් ම මේඒ හොඳ පැත් දකිනෙන තමයි පින්කන් කල්ල ෆස්බුක්් කි දානක නේද සමාගෙන ප්‍රසිද්ධ වෙන්න ඔකමුදානන් හෙම කියලා ප්‍රසිද්ධ වන්න ධානක වෙනම දයක් හැබ කවරු හරි කෙනෙකුට මේික දැක බලා සතුට වෙන්න ඕන කියලා හැඟීමින් දැම්මුත් ඒ දිහා බලයා සතුටු වෙනුණු අනේ මමත් මේ වගේ පින්කමක් කරන්න ඕන කියලා එයාහට පින්කම කිරීම සඳහා උනන්දුවක් කෙතවුණු කොච්චර දෙයක්ද. එනිසා අපි එක ක්‍රියාකාරකම් විවේජනය කර නික්මං විය යුතුනෑ. ඒවා තුලිනුත් අනිද්‍යය ඒව කරන දිහා බල මටත් මෙම එකක් කරන්න හොඳ ඒ කියල සිත්්පාල වෙනවා. ඒවා හොඳද දෙවලේ හොඳ පැත්තයි අපි ගන්ටෝ. පිතිගන්නේ ඔයන් එකතු වෙලා ඔයා කොහොමද කළ මේ කියලා පිරිවර එකතු වෙලා සාමූහිකව කරනකොට පරිවාර සම්පත්්‍යය ඇතික ඒළඟට ස්වාර්ගය මැරිලා සුගතිය යන්නට නං මේ භවය සුගතිය බවට පත්කරගන්නටු මෙලොව දුගතියක් බවට පත්කරගෙන පරල්ල සුගතියක් ලබාගන්න බෑ බුදුහාන්දුරු දේශනා කළේ මෙලොව සුගතියක් බවට පත්කරගන්න දේවූ දේවයා සද්ධං සංවසත ගෙතරක වාසය කරන දෙන්නා මහත්ත්‍ය යයින ඕනයි දේවතාවෙක් දේවතාවයක් එක්ක ජීවත්යෙනවාගේ ීත්ෙන්ට දේව ධර්ම ඇතිව ජීවත්යෙන්න සද්ධ සීල සුතචාග පඥ්ඥා කියන මේ කාරණා පහ හොඳ එට වටන්න වන් ඒ කරහම තමයි දිවලෝක උපදේ එහෙම නැතුව මම මැරිල දිවිය ලෝකයේ උපදීවා කියලා ප්‍රාර්ථනා කරාටව ලබා ගන්න පුළුවන් කමන්න එතවට යම් කිසි යුවතිපතිීන් දෙදෙනෙක් තුළ නෝනැයි මහත්ත්‍යයයි තුළ මේ කියන ශ්‍රද්ධාව තියනවනං එකිනකා කෙරෙ හොඳ විශ්වාසය තියෙනවන සිල්ලු අන්තකමත් වෙන අන්‍යන අවබෝධයක් තියෙනවන ඒවාගේම බොහෝම ොහොඳට කරුණා මෛත්‍රයේ පිහිටා කටයුතු කරනවා න ත්‍යයාගේි ගුණය තියෙනව වන ප්‍රඥාව තියනවා නං ඒ අය මේ ලෝකෙ ජීවත්තයෙන දිවි ලෝකයක් ව දේවතාවෙක් වගේ දේවතාවයක් වගේ ඒ ගෙදරත් දිව ලෝකයා ඒ නැතිගවල් සොහොන් පොලක් වගේ චවෝ චවාය සත්ධෙන් සංවසතිය මළමිනියක්ක් මළමිනියක්ක් එක ජීවත්තයෙන වගේ මලමිනය ජීවත්වයෙන සොහෝන කනත්ත කනත් තියෙන්නේ සුසුම වේදනාව කඳුල දුක විතරයි ඒවාගේ මමනි ජීවතයන සොහන් පොලො වල්ග ඔච්චර ගෙල්වල යෙනවද යම් කිසිගෙනෙකුට තමන්ගේ නිවස දිවි ෝකයක් බවට පත්කරගන්න පුළුවන් ප්‍රතිවවාාග වය මැරි හිල්ලත් හොඳ තැංගලම තවපද ඇති ඒවා ප්‍රාර්ථනා කර ලබාගන්න ඕන්න ඒව නෙවේ අවබෝධයෙන් ප්‍රායුක ජීතයට පුරුදු කරගෙන් ලබාගන්නු බුදුරජාණන් වහසය අවධාරණය කරන මෙන්න මේ කියන කාරණ පහ යම් කිසි කෙනෙක් ලබන්න කැමති නම් පාර්ධනා කරල හරයන්නයට අදාළ ප්‍රතිබදාව සම්පූර්ණය කිරීමි ලබාගතයුත්ත කියල අවධානය කරන. ඒ අසා අනේ පිණිසිිටිතුමාතිශයෙන් සතුටට පත්වනා කියල සූත්‍රවසානය සඳහන්කල්තියෝ. එක තමයි බන තැ විෂන් කිය බොද රහගෙන හිටිද බලටුව මකද කියල දුන සූත්‍රයේ නම පංච ඉට්ට ධම්ම සූත්‍රයේ මොනොපතේද තියෙන් අංගුත්තරණි කායේ පංචක නිපාතිය බුදු හාදුරුව සැවත්නූර ජේතව නාරම් වැඩින් දෙෙඩි ර්ර දේශනා කළේ අනේ පිණි සිටතුමාට කැමැත්ත ඇතිකරවන ධර්මතා පහ මූලිකව මේ කැමැත් ඇතිකරවන ධර්මතා පහේ ලක්ෂණ පහක්ගෙන ම මතා කළ මනාද ඉෂ්ටයි කාන්තයි මනාපයි දුර්ලබයි ඒවාගේ ලක්ෂණවලින් යුක්ත ධර්මතා පහත්තේයට ොනදේ ධර්මතා පහ ආයු වන්න සැප, යසස සහ ස්වර්ගය. මේ කියන කාරණා ප්‍රාර්ථනා කර ලබාගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා අදාළ ප්‍රතිපදා අනුගමනය කර ලබාගතයුත්තයව. ත යම් ආර්යශ්‍රාවකයක් බෞද්ධයක් මේවා පිණිස යාඥා කර කර පාර්ථනා කරකර දෙවියන් පස්සේ වූ වෙනත් වෙනත් ඇංවල ගිහිල්ලා යද යද ඉන්නවනම් ඒක බෞද්ධකම නෙවෙයි. ෞද්ධකම කියන්නේ හැබෑ ප්‍රතිපදාව හොඳට තේරුන් අරගෙන ධර්මානු කූලෝ තමඟගේ ජීවිතය හැඩ ගස්ු ගන්නළ. අනේයට අවශ්‍ය කරන ප්‍රතිපදාව පැහැදිලි කලාා ඒ අනුව පුළුවන්තරන් අගුණ දුරුවලකං අඩුකරගෙන ගුණනුවන්නේ පොහොසත් වෙන තරමට මෙලොවසුව සලසාගෙන පරලෝසුව සලසාගෙන දෙලොවසුව සලසාගෙන අමානිවනින් සැනසිල්ල උදාකරගන්න හැකියාව ලැබෙන ති ලිසි කටයුතු කරන්න පන්නත්හැමට මේ අනුශාසනා උපකාරයක්න වේවායි. ඉතසි ප්‍රාර්ථනා කරන ආකා සටහාච බහම්මට්හා දේවානාගා මහිද්දිිකා උ්ඥන්තන් අනමු දිීත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුවන්සදා ධර්මස්ත්‍රවනා නි සංසයෙන් හැමතුතුම් නිවංසුව සැලසේවා. ්‍රද්ධාවන්ද පින්වත්න අද මේ උතුම් පින්හමේ දායයිකත් ුසුලා කටේතු කළේ අමරිකායක් ජනපදේ දක්නු කළ පුුණියාවේ පදිංචේ පෙන්වත් අජත් උනුසිංහ මහත්මමාහ මල්ක බුණුසිංහ මහත්මයයි විශේෂ වශයෙන්ම දෙපාර්ශෙන් මේගේ දෙමමාපියයාන්ට සොයිු සොරයාන්ට පින් අනමෝදාන් කිරීමට මේ පින්කම සිදු කළාඒගේ මඋ පන්දිනය වෙනුවෙන් ආශීරවාද පාර්ථනා කරගෙන පින්කම සිදුක කළ ති බොහෝදිනාට ධර්මේශ්‍රවනය කරන අවකාශ සල්සාදීම තුළ හරගන්න බනු තුන් කුසල බලයෙන් පලෝසපත් සියලු ඥාතීහ සුව පත් වෙත්වා කිය සාධ කියල පෙන්ද ලෝකත් සම්බුද්ධ සාසනයත් සුරක්කින සීලු දෙවියෝපින් අනමෝදන් වෙත්වා පින් අනමෝදන්ගන දෙවයාන්ග දේවාශීරවාදී රැක වරණය උපන්දින සිහිපත් කන දයාන් මොුණසිංහ පුංචි පුතනුවන්ට එවාගේම මල්කි මුණසිංහ මහාත්මනයට වගේ මජිත් මොනසක මහත්මමා ඇතුළු පවුලේ දරුවන් ඇැතුළු සෑම දෙනාට මේ පින්කම ඉතාම හොඳින් සංවිධානය කිරීම සඳ සහයෝගී ලබාදුන් අප පෙන්ෙනවත් සිතාරාක මුදුනීම මහත්මනය ඒවාගේම ඒ දෙමාපයන් දියනය ආදීමී සහභවිච්ච හැම දෙෙනටමත් දෙවියන්ගේ ආශීර්වාද සිද්ධකරත්වා කියල සාධ කියල දෙවන් පින්ද. මේ උතුම් කුසල්බෙලෙන් පින්නත් ඔබට මෙලවසුව වේවා පරලෝස වේවා හැකි තරම්මික් මනින් ම නිවන් සුවත් සැලසීවායි සාධකයා ප්‍රාර්ථනා කරන්න. හැමදිනාටම තිරුවන් සන්නයි